ලංකාදී පත්තරෙන් ඊලංකතාවට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මෙහෙමයි වාර්තා කරලා තියෙන්නේ. ජනාධිපතිවරණ සමයේ දුන් බාර් ලයිසන් 50ක් වැට උඩ දමිත් වික්‍රමසේකර ලියයි. ජනාධිපතිවරණ සමයේදී දුන් මත්පැන්හල් බලපත් 50ක් తాවකාලිකව අත්ිටුවා ඇති බවත් එම බලපත්‍ර අවලංගු කිරීමට හෝ නැවත නිකුත් කිරීමට හෝ ප්‍රථම ඒ පිළිබඳ පූර්ණ සමාලෝචනයක් කරන බවත් රජයේ උසස් නිලධාරියෙක් කියනවා. ජනාධිපතිවරණ සමයේදී දේශපාලන සබඳතා තිබෙන පුද්ගලයන් 50කට පමණ මත්පැන්හල් බලපත්‍ර නිකුත් කර ඇතැයි එම නිලධාරියා කියනවා. ඉන් ඇතමෙකු දී ඇති මත්පැන්හල් බලපත්‍ර අවලංගු නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතත් තීරණයක් ගැනීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳ පූර්ණ සමාලෝචනයක් කරන බව ඔහු කියනවා. මත්පැන්හල් බලපත්‍ර බලාපොරොත්තු වන්නන්ට නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටද රජයේ බලාපොරොත්තු වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් උසස් නිලධාරියෙක් සඳහන් කළා තියෙනවා. දැන් අපි ඔබට කියන්න ඕනි වර්තමාන ආණ්ඩුව දැන් මේ බලාපොරොත්තු වෙන අය ඉන්නවලු දැන් මත්පැන්හල් මදිද රටට දැන් අඩු වෙලා තියෙන තවත් මත්පැන්හල්ද ඒ නිසා කියන්න ආයේ මත්පැන්හල් සඳහා බලපත්‍ර ලබා දීමක් නැහැ කියලා. ඒකට නීතිමය පියවර ගන්න මේ දීපුවා ඡන්ද කටේ දීපුවා හොයන්න ආණ්ඩුව ආයේ පිනවන්න දීපුවා සහ ආණ්ඩුවට විපක්ෂයෙන් ගන්න විපක්ෂයෙන් දන් ආණ්ඩුවට සපෝට් එක දුන්නු ආයව පිනවන්න දීපුවා හොයලා දාන්න මාධ්‍ය වාර්තාවක් සඳහන් වුණා. ඇතැම් දේශපාලකයන් මේ බලපත්‍ර විකුණලා ලයිසන් එක විකුණලා ඇතමුන් කෝටි දෙකක් වගේ මුදලකුත් දීලා තියෙනවා කියලා ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කළා. පත්තරෙන් අපි කියෙව්වා. එතකොට ඒවා හොයන්න එතකොට ඒ කෝටි ගණන් දීලා දැන් බලපත්‍රයත් අහිමි වෙන්න යන ව්‍යාපාරිකයනි ඔය බලපත්‍රය අහිමි වුණාට පස්සේ ඕගොල්ලෝ මතක ඇතුව ඕගොල්ලන්ගෙන් කෝටි ගණන් සල්ලි ගත්ත කෝටි ගණන් සල්ලි වලට විකුණපු දේශපාලකයෝ රටට අනාවරණය කරන්නේ